මේ උදෑසන මම කතා කරන්නට යන්නේ ටිකක් උදෑසන නෙමෙයි දැන් 12 පහ වෙලා ඒ කියන්නේ මේ දවල් කාලේ මම කතා කරන්නට යන්නේ ඒ තල්ලතු ඉරිදා වුණා වූ දෙයක් ගැන. යේසුස් මහන්සේ ඔලිව් කන්දේ ඉඳලා ජෙරුසලෙමට එන්න තීරණයක් ගත්තා. ඒ එන්න තීරණයක් ගත්ත අවස්ථාවේදී යේසුස් මහන්සේ තමන්ගේ ගෝලයන් දෙන්නෙක් යවලා කිව්වා මේ ස්ථානයට ගිහිල්ලා එන්න කොටළු පැටියෙක් ඉන්නවා, ඒ කොටළු පැටියව ලිහාගෙන එන්න අරගෙන එන්න මම ජෙරුසලෙමට යනවායි කියලා. ඉන්පස්සේ යේසුස් වහන්සේ කොටළුවම අතර නැගලා උන්වහන්සේගේ ගෝලයන් සමග ජෙරුසලෙමට එන්න පටන් ගත්තා. ඒ එන්න පටන් ගත්තා වූ ගමන ගැන තමයි මම මේ උදෑසන පොඩ්ඩක් කතා කරන්නට යන්නේ. අපි ඔබගේ බයිබල් වල බලන්නට පුළුවන් මාක් සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 9 සිට 11 වෙනි පදය දක්වා අපි කියවමු. මාක් 11 9 සිට 11 දක්වා. පෙරටුවෙන්ද පස්සෙන්ද ගිය අය හෝසන්නා ස්වාමින් වහන්සේගේ නාමෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේය කියාත්, පැමිණෙන්නා වූ අපේ පිය වූ දාවිද්ගේ රාජ්‍ය ආශිර්වාද ලද්දේ කියාත්, ඉතා උසස් තැන්හි හෝසන්නාය කියාත් මොරගෑවෝය. උන්වහන්සේද යෙරුසලමට පැමිණ දේවමාලිගාවට ඇතුල්ව අවට සියල්ල බලා සවස් වී තිබුණු බැවින් 12 දෙනා සමග බෙතානියට පිටත්ව ගියසේක. අපි ඒත් එක්කම මාක් 11 15 වෙනි පදයේ සිට 17 වෙනි පදය දක්වා කියමු. මාක් 11 15 සිට 17 දක්වා. ඔව්හු යෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේවමාලිගාවට ඇතුල්ව එහි විකුණමින්ද මිලයට ගනිමින්ද සිටි අය පිට 50 පටන්ගෙන මිල මාරු කරන්නන්ගේ මේසද පරවියන් විකුණන්නන්ගේ ආසනද පෙරලා දමා දේවමාලිගාව මැදින් කිසි භාජනයක් ගෙන යන්නට කිසිවෙකුට ඉඩ නොදුන්සේක. උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්, මාගේ ගෘහය සියලු ජාතීන්ට යාඥා ගෘහයකයි කියනු ලබන්නේ යැයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් ලෙස සලකන්නොහු යැයි කීසේක. අපි මේ බයිබල් පදයන් කියවනකොට අපිට බොහොම පැහැදිලිව පේනවා යේසුස් වහන්සේ යෙරුසලමට ආපු ආකාරය කොහොමද කියලා. යේසුස් වහන්සේ යෙරුසලමට ඇතුල් වුණේ ප්‍රශංසා සහ හොසන්නා මැද්දේ. උන්වහන්සේ ඇවිල්ලා මුලින්ම කරන්නේ උන්වහන්සේ දේව මාලිගාවට ඇතුල් වෙනවා. දේව මාලිගාවේ වෙන්නේ මොකක්ද කියලා බලලා ඉන්පස්සේ උන්වහන්සේ නැවතත් බෙතානියට යනවා. ඉන්පසුව ඊළඟ දවසේ යේසුස් වහන්සේ නැවතත් එනවා දේව මාලිගාවට ඇවිල්ලා ඉන්පස්සේ අපි දකිනවා උන්වහන්සේ කෝපයෙන් ක්‍රියා කරපු ආකාරය. උන්වහන්සේ බොහොම කෝපයෙන් ඒ පෞකාරයන් ඒ පාපිෂ්ඨව එහෙම නැත්නම් ඒ වෙළඳාම් කරපු සේරම උන්වහන්සේ තරවටු කළා, ඔවුන්ව එළවලා දානවා. මේ පදයන් වල අපි දකිනවා විශේෂ කාරණාවන් කීපයක්, විශේෂ අදහස් කීපයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට දෙවියන් වහන්සේ එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ ප්‍රකාශයන් අපි අල්ල ගන්නට අවශ්‍යයි. මේ උදෑසන මගේ තේමාව වන්නේ ඔබේ නිවස කුමක්ද කියලා. දැන් අපි දකිනවා යේසුස් වහන්සේ ජෙරුසලමට එනවා. ඇවිත් එනකොට මුල් අවස්ථාවේදී උන්වහන්සේ ඇතුල් වෙනකොට මුලින්ම දකින්නේ උන්වහන්සේට පුදුමාකාර විදියට ප්‍රතිචාරයක් ලැබෙනවා. උන්වහන්සේට ප්‍රශංසා එනවා. ඒ සියලුම සෙනඟ එකතු වෙලා උන්වහන්සේ ඉදිරියේ ඔවුන්ගේ වස්ත්‍ර තබන කොටලුවාට ඇවිදින්නට ඒත් එක්කම ඒ තිබුණ අතු අරගෙන උන්වහන්සේට ප්‍රශංසා කරමින් ඔවුන් වනමින් උන්වහන්සේව පිළිගත්තා. දැන් මේ වෙන්නේ කුමක්ද කියලා අපි පොඩ්ඩක් හඳුනා ගන්න ඕනේ. අපි ඉතින් පොඩි අඩියක් පස්සට අරගෙන බලමු මොකක්ද වෙන්නේ කියලා. මෙතෙක් වෙනකන් අපි සුභාරංචිවල කියවුවොත් අපි දකින්නේ මිනිස්සු සියල්ලම ප්‍රශ්න කරමින් හිටියා මේ යේසුස් වහන්සේ කවුද කියලා. කවුද මේ යේසුස් වහන්සේ? මේ ලෙඩුන්ව සුව කරන්නේ කවුද මේ යේසුස් කියන්නේ? පාපිෂ්ඨයින්ට පව් සමාව දෙනවා. කොහොමද මෙයා මේක කරන්නේ? ලාදරු රෝගීන්ව අත ගැසුවා, වෛශ්‍යකාන්තාවන් සමග කතා කෙරුවා, සද්දුසිවරුන් සහ පරිසවරුන් එක්ක හැමතිස්සෙම ගැටුණා, විවාද කෙරුවා, වාද කෙරුවා. කවුද මේ යේසුස් වහන්සේ කියන්නේ? ලොකු ආందోళනයක් ඇති වුණා යේසුස් වහන්සේ කවුද කියලා කියනකොට අහද්දි මේ මිනිස්සු. නමුත් යේසුස් වහන්සේ ජෙරුසලමට ඇතුල් වෙන මේ අවස්ථාවේදී අපි දකිනවා මේ තත්ත්වය වෙනස් වෙලා තිබුණා. මේ තත්ත්වය තිබුණ ආකාරයෙන් නෙවෙයි තිබුණේ, යම් කිසි දෙයක් වෙනස්ව තිබුණා.
ඉතින් මේ කතන්දරේ අපි දකින මුලින්ම අපි දකින දේ තමයි ඒ එතන සිටිය සෙනග ඒ කාලේ කුමක්ද වෙන්නේ කියන දේ හොඳින් දැනගෙන සිටියා. ඔබට පැහැදිලිද? මොකද ඔවුන් දැන හඳුනගෙන සිටියා මේ එන යේසුස් වහන්සේ මේ කොටලුවා පිට එන්නා වූ තැනැත්තා මේ ගෝලයන් සමග එන්නා වූ තැනැත්තා මෙසියස් වහන්සේ කියලා සෙනග දැනගෙන හිටියා. යේසුස් වහන්සේ මේ අවස්ථාවේදී යෙරුසලමට එනකොට උන්වහන්සේ යමක් අරඹන්නට ගියා. ඒ අරඹුනේ උන්වහන්සේගේ කුරුසිපත් වීමේ මූලාරම්භයයි උන්වහන්සේ යෙරුසලමට එනකොට පටන් ගත්තේ. ඒ කියන්නේ කාලයේ වෙනස් වීමක් වෙන්නට තිබුණා. මේක විශේෂ වෙනස් වීමක් කියලා මම විශ්වාස කරනවා. මොකද උන්වහන්සේ ජෙරුසලම්ට පැමිණිලා නැවත උන්වහන්සේ ජෙරුසලම්ට පැමිණෙලා දවස් කීපයකට පස්සේ උන්වහන්සේ කුරුසියට යන්න ගියා. පාපිෂ්ඨ සෙනගට ගැලවීමක් නොමැතිව සිටපු සෙනගකට බලාපොරොත්තුවක් නැති සෙනගටකට පාපයක් නැති පාපේ හෝඩුවාවක්වත් නැති යේසුස් වහන්සේ ඒ සෙනග වෙනුවෙන් උන්වහන්සේ කුරුසියට යන්නට ගියා. එක් පුද්ගලයෙක් වෙනුවෙන් නෙවෙයි, නමුත් මුළුමහත් මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් යේසුස් වහන්සේ කුරුසියට යන්න ගියා. ඔබට පැහැදිලිද මං එන දේ, මං කියන දේ? කාලයේ වෙනස් වීමක් සිදු වෙන්නට තිබුණා. මම විශ්වාස කරනවා මේ සෙනග මේ දේ හැඳින්ගෙන හිටියයි කියලා. මම මුලින් කිව්ව ආකාරයට බලාපොරොත්තුවක් නැති සෙනගකට උන්වහන්සේගේ කුරුසිපත් වීම තුලින් බලාපොරොත්තුවක් එන්නට ගියා. මේ සෙනගට උන්වහන්සේට හෝසන්නා කියලා උන්වහන්සේව ප්‍රශංසාවෙන් වැළඳගත්ත මේ සෙනග මං හිතන්නේ සම්පූර්ණයෙන් දැනගෙන හිටියේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. නමුත් ඔවුන්ට යම් කිසි අදහසක් තිබුණා. ඔවුන් හරියට දැනගෙන හිටියේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. නමුත් ඔවුන්ට හැඟීමක් තිබුණා වෙනස් වීමක් වෙන්නට යනවායි කියලා. ඔවුන් දැනගෙන හිටියා මේ මෙසියස් වහන්සේ ඒ යූදාහේ ඒ පරම්පරාවෙන් එන්නා වූ පුද්ගලයා කියලා ඔවුන් දැනගෙන හිටියා. මේ උදෑසන ඔබත් මමත් දෙවියන් වහන්සේගේ දරුවන්. ආමෙන්. ඔබ තුලත් මා තුලත් උන්වහන්සේගේ ආත්මය තියෙනවා. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඔබ තුලත් මා තුලත් තිබෙනවා. එසේ තිබෙනවා නම් මේ කාලේ ඔබත් මමත් මේ ජීවත් වෙන්නා වූ කාලේ වෙන්නා වූ දේ ඒ ආත්මික තලයේ වෙන්නා වූ දේ ඔබට හඳුනා ගන්නට පුළුවන්ද? ඔබ දකින්වද දෙවියන් වහන්සේ කුමක්ද කරන්නේ කියලා? ඔබට හැඟෙනවද දෙවියන් වහන්සේ යමක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවයි කියලා? ඔබට හැඟෙනවද මේ දේශයේ මේ ලෝකයේ මේ නගරයේ යමක් වෙනස් වෙන්නට තිබෙනවයි කියලා ඔබට හැඟෙනවද කියන ප්‍රශ්නය මේ උදෑසන මම ඔබෙන් අහන්න කැමතියි. අපිට හැඟෙනවද දෙවියන් වහන්සේ බලයෙන් යුක්තව උන්වහන්සේගේ ආත්මය වගුරුවන්න බලාගෙන සිටමයි කියන කාරණාව ඔබටත් මටත් හැඟෙනවද මේ උදෑසන? එලියා නැමැති ප්‍රොපේතවරයා ඔහුට හැඟුණා ඒ වර්ෂාව එන්නට ප්‍රථමයෙන් ඒ ස්වර්ගීය තලේ වෙන්නා වූ දේ කුමක්ද කියලා මේ උදෑසන ඔබට දැනෙනවද? ඔබට ඒ ඒත්තු ගන්න පුළුවන්ද? යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමට ප්‍රථමයෙන් ඒ ආත්මයන් වහන්සේගේ වැගිරීමක් එන්නට යනවයි කියන කාරණාව ඔබට හැඟෙනවද? මේ කාලයට උන්වහන්සේ පත් කරලා තියෙන්නේ ඔබවත් මාවත්. හලෙලූයා. ඔබවත් මාවත් මේ කාලයට උන්වහන්සේ පත් කරලා තිබෙනවා නම් අපිට උන්වහන්සේ කරන්නා වූ දේ හැඟෙන්නේ නැත්තම් අපි ඉන්නේ භයානක ස්ථානයක. මොකද අපි පත්තර දිහා බැලුවොත්, අපි ප්‍රවෘත්ති බැලුවොත්, එහෙම නැත්තම් ප්‍රවෘත්ති ඇහුවොත් අපිට පේනවා අපි ඉන්නේ, අපි ජීවත් වෙන්නේ අවසාන කාලය කියා. අපිට යුද්ධ ගැන විස්තර ඇහෙනවා,
යුද්ධ පටන් ගන්න යනවයි කියලා විස්තර ඇහෙනවා. එක පැත්තකින් දකුණු කොරියාව සමයි උතුරු කොරියාව කෑ ගහනවා. අනික් පැත්තෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කෑ ගහනවා. අපිට පේනවා මේ ලෝකයේ ආන්දෝලනාත්මක දේවල්. අපි වටපිට බැලුවොත් අහලවත් නැති රෝග තියෙනවා. තරුණයන් දිනෙන් දින විනාශයට යනවා. කැළඹීම් අතර තව තවත් කැළඹීම් ඇති වෙනවා. දෙවියන් වහන්සේගේ කාලසටහනේ මොනවද වෙන්නේ කියන කාරණාව ඔබටත් මටත් ඒත්තු ගන්නට පුළුවන්ද? අපි ක්‍රිස්තුස් වහන්සේ තුළු ඉන්නා වූ මේ ගමනේදී අපි දැනගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේ කුමක්ද කරන්නේ කියලා. මම මොකද්ද පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ? ඔබත් මමත් දෙවියන් වහන්සේට ළඟින් උන්වහන්සේගේ හදවතට කිට්ටුව උන්වහන්සේගේ සමග අපි ගමන් කරනවා නම් මං විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඒ දේ අපිට හඟවනවයි කියලා. මොකක්ද වෙන්නේ කියන දේ ඒ රහස් උන්වහන්සේ අපිට එළියදරව කරනවා කියලා මට විශ්වාසයි. මොකද මම මුලින් දුන්නා වූ ඒ උදාහරණය, එලියාගේ උදාහරණය, ඔහුට හැඟුණා දෙවියන් වහන්සේ කුමක්ද කරන්න කියලා. ඔහු දැනගෙන හිටියා ඒ දේශේ ඒ ආහාර හිඟය නැත්නම් ඉඩෝරේ දෙවියන් වහන්සේ එන්නට ඉඩහැරිය කියලා එලියා දැනන් හිටියා. ඒ ඉඩෝරේ ඉවර වෙලා වර්ෂාවක් එන්ට යනවයි කියලා එලියා දැනගෙන හිටියා. අපි ආබ්‍රහම්ගේ ජීවිතය ගත්තොත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කළා, කිව්වා මම මේ සොඩොම් නගරය විනාශ කරන්නට යනවයි කියලා. දෙවියන් වහන්සේ කුමක්ද කරන්නේ කියන දේ උන්වහන්සේට ළඟව ඉන්න සෙනගට, උන්වහන්සේට ළඟව ඉන්න මිනිස්යාට, උන්වහන්සේට ළඟව ඇවිදින කෙනාට දෙවියන් වහන්සේ ඒත්තු ගන්නවනවා. අපි හැමෝම ආදරෙන් නරඹන්නේ මොන ක්‍රීඩාවද? ඔක්කොම කාන්තාවන් ටික තමයි ක්‍රිකට් කියලා කියන්නේ. පිරිමි ඉන්නවද? පිරිමි කවුරුත් ඉන්නවද? ක්‍රිකට් නරඹනවද? ඔවුනම් අත පොඩ්ඩක් වඩන්න. රයිට්. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන පුහුණුකරු හැටියට ක්‍රියා කරනවලු ක්‍රියා කරන්නේ චන්දික හතුරුසිංහ කියන පුද්ගලයා. චන්දික හතුරුසිංහ ලෝකේ විශිෂ්ට ගණයේ පුහුණුකරුවෙක් කියලා අපි තොරතුරු කියවනකොට අපි දකිනවා. ලෝකයේ හැමෝම යාව හොඳින් පිළිගන්නවා. යාට හොඳ මනසක් තියෙනවා කියලා ලෝකයේ හැමෝම පිළිගන්නවා. ඒ පිළිගන්නට හේතුවක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ චන්දික හතුරුසිංහට හොඳට ඒ ගේම් එකක් යනකොට, එහෙම නැත්නම් ක්‍රීඩාව වෙනකොට චන්දික හතුරුසිංහට හොඳට කියන්න පුළුවන්ලු මේ ක්‍රීඩාවේ මොකද්ද වෙන්නේ, ඊළඟට මොකද්ද වෙන්නේ කියන දේ හොඳට පැහැදිලිව තේරෙනවාලු. ඒගොල්ලෝ කියන හොඳට රීඩ් කරන්න පුළුවන් කියලා. හොඳට තේරෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ නිසා ඔහු ඉතා සාර්ථකව ඔහුගේ පුහුණු කටයුතු කරන්න පුළුවන් වෙනවා. මොකද එයාට හොඳට තේරෙනවා මේ ක්‍රීඩාවේ කුමක්ද වෙන්නේ කියලා. සහෝදරය සහෝදරිය, අපි ඉන්නේ ආත්මික සටනක. ඔබත් මමත් ආත්මික සටනක ඉන්නවා නම් උන්වහන්සේගේ සෙනග හැටියට, උන්වහන්සේගේ හමුදාවේ බටයන් හැටියට අපි තේරෙන්න ඕනේ ඒ ආත්මික තලයේ කුමක්ද වෙන්නේ කියලා. ඔබට පැහැදිලිද මේ උදෑසන? ඔබටත් මටත් ඒත්තු යන්න ඕනේ ස්වාමීන් වහන්සේ යමක් කරනවා. අපිට ඒක ඒත්තු ගියේ නැත්තම් ඒ හරියට අන්ධකාරයේ ඉඳන් බැටකන්න යන සොල්දාදුවන් හැටියට තමයි අපි ඉන්නේ. මං විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ අපේ හදවත්වලට මේ උදෑසන කතා කරනවායි කියලා. ඔබේ ජීවිතය මන්දගාමී ජීවිතයක්ද? නිකං උදේ ඉරිදා උදේට සභාවට ඇවිල්ලා යන ආත්මික ගමනකද ඔබ ඉන්නේ? යන්න ඕනේ නිසා යාඥා ශෛලයට ගිහිල්ලා එන්න ඕනේ. එවැනි ආත්මික ගමනකද ඔබත් මමත් ඉන්නේ? එහෙම නැත්නම් අපි ඉන්නේ දෙවියන් වහන්සේව ළඟින් හඳුනන්නා වූ ආත්මික ගමනකද? අපිට ඒත්තු යනවද?
දෙවියන් වහන්සේ මේ දේ කරනවයි කියලා. උන්වහන්සේ ආත්මික තලයේ මේ දේ කරනවද කියන අපිට ඒත්තු යනවද? එවැනි තලයකද ඔබත් මමත් ඉන්නේ? එහෙම නැත්තං පරාජිතේ වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති තලයකද ඔබත් මමත් ඉන්නේ? මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේට ඕනකම තියෙනවා ඔබවත් මාවත් ඒ ආත්මිකව දැනගැනීමේ තලයට රැගෙන යන්නට. හැලෙලූයා. තීරණය තියෙන්නේ ඔබේ අතේ මා අතේයි. ඔබට ඕනකම තියෙනවා නම් මට ඕනකම තියෙනවා නම් දෙවියන් වහන්සේ සූදානම් ඔබවත් මාවත් ඒ ස්ථානයට අරන් යන්න. අපි දකින දෙවනි කාරණාව තමයි යේසුස් වහන්සේ ඇවිල්ලා ඒ දේව මාලිගාවට මුල් වතාවට ඇවිල්ලා උන්වහන්සේ ඔබම ගිහිල්ලා උන්වහන්සේ සැරිසරලා බැලුවා මොකද්ද වෙන්නේ කියලා. අපි 11 වෙනි පදය පොඩ්ඩක් නැවතත් කියවමු. උන්වහන්සේද යෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුල්ව අවට සියල්ල බලා සවස් වී තිබුණු බැවින් 12 දෙනා සමග බෙතානියට පිටත්ව ගියසේක. උන්වහන්සේ ඇවිල්ලා ඒ අවට තිබුණා වූ දේ හොයලා බැලුවා. අපි පළවෙනි කොරින්ති පොතේ 6:19 මොකද්ද කියන්නේ කියලා අපි පොඩ්ඩක් කියවමු. පළවෙනි කොරින්ති පොතේ 6 පරිච්ඡේදයේ 19 පදේ. නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව බව නොදනිමු. හලෙලූයා. අද ඔබත් මමත් ජීවත්ව ඉන්නේ අලුත් ගිවිසුම කාලේ. දෙවියන් වහන්සේගේ අභිමුඛය එහෙම නැත්නම් සුද්ධාත්මයන් වහන්සේ වැඩවසන්නේ ඔබගෙත් මගෙත් ශාරීරිය තුලයි. අපි දෙවනි පළවෙනි කොරින්ති පොතේ කියනා වූ ආකාරයට ඔබත් මාවත් දෙවියන් ඔබවත් මාවත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මාලිගාව හැටියට පත් කරලා තියෙනවා. හලෙලූයා. එසේනම් සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා අපේ මාලිගාවේ මේ හදවතේ සැරිසරනකොට උන්වහන්සේගේ ආලෝකය අපේ හදවතට පැමිණෙන විට උන්වහන්සේ දකින්න යන්නේ කුමක්ද? අපේ ආශාවන් උන්වහන්සේ සෝදිසි කරනකොට උන්වහන්සේ කුමක්ද දකින්නට යන්නේ? අපේ ඕනෑකම් උන්වහන්සේ සෝදිසි කරනකොට උන්වහන්සේ කුමක්ද දකින්නට යන්නේ? අපේ ඉලක්කයන් සෝදිසි කරනකොට උන්වහන්සේ කුමක්ද දකින්නට යන්නේ? අපේ අදහස් උන්වහන්සේ විපරං කරනකොට උන්වහන්සේ මොකද්ද දකින්නට යන්නේ? අපේ ක්‍රියාකාරකම් උන්වහන්සේ සෝදිසි කරනකොට සුද්ධාත්මයන් වහන්සේ කුමක්ද දකින්නේ? උන්වහන්සේගේ මාලිගාව සුද්ධාත්මයන් වහන්සේගේ වාඳිගාවේ සිදුවෙන්නා වූ දේ එහෙම නැත්තම් තියෙන්නා වූ දේ උන්වහන්සේට ප්‍රසන්න වෙන්නට යනවද මේ උදෑසන? අපි මේ කාරණාවන් ගැන අවධානය යොමු කරන්නට ඕනේ. අපේ බිස්නස් ගනුදෙනු කොහොමද අපි කරන්නේ? අපේ ව්‍යාපාරය කොහොමද කරගෙන යන්නේ? අපි එක්කින් එක්කිනා සමග තියෙන අපේ සම්බන්ධතාවයන් අපි කොහොමද අරගෙන යන්නේ? අපේ පවිත්‍රකම කොහොමද අපි සලකන්නේ? කවුරුත් අපිව දන්නේ නැති අවස්ථාවේදී, අපි පෞද්ගලිකව ඉන්න අවස්ථාවේදී අපි කොහොමද හැසිරෙන්නේ? කොහොමද අපි ක්‍රියා කරන්නේ? මොනවද අපි හිතන්නේ? අපේ කතාබහ, අපේ විද්‍යුත් උපාංගවල අපි මොනවද බලන්නේ? සුද්ධාත්මයන් වහන්සේ අපව විපරම් කරනකොට උන්වහන්සේ මොකද්ද දකින්නේ? මේ උදෑසන මම ඔබට දේශනා කරන්න හදන්නේ විනිශ්චය පණිවුඩයක් නෙවෙයි. අපි පසුතැවිල්ලේ ආත්මයෙන් උන්වහන්සේ වෙතට ආවොත් අපේ පාපය ප්‍රකාශ කරන්නා වූ ආත්මයෙන් ඒ නැඹුරුවෙන් අපි උන්වහන්සේට ආවොත් උන්වහන්සේ අපව ප්‍රතික්ෂේප කරන්නේ. හැලෙලූයා. හැලෙලූයා. උන්වහන්සේ අපව උන්වහන්සේගේ අභිමුඛයට රැගෙන ගන්නවා. උන්වහන්සේ අපේව පාපයෙන් පවිත්‍ර කරන්නට යනවා. උන්වහන්සේගේ දරුවන් හැටියට අපේ ශරීරය, අපේ ජීවිතය, අපේ මේ හදවත අපි හොරුන්ගේ ගුහාවක් බවට පත් කරලාද තියෙන්නේ? යේසුස් වහන්සේ ඒ දෙවනි වතාවට
දේව මාලිගාවට එනකොට උන්වහන්සේ ආවේ කෝපෙන්. ඇවිල්ලා උන්වහන්සේ කරපු ගණදිනු ඔක්කොම විනාශ කරලා උන්වහන්සේ කෑ ගහලා කිව්වා, මගේ මාලිගාව යාඥාවේ ගෘහයක් වෙන්නට ඕනේ කියලා. පාපයට විරුද්ධව උන්වහන්සේ, ඒ අපවිත්‍ර දේට විරුද්ධව, ඒ අශුද්ධකමට විරුද්ධව, ඒ අධර්මිෂ්ඨකමට විරුද්ධව උන්වහන්සේ තදින් තදින් ක්‍රියා කෙරුවා. සහෝදරයා සහෝදරිය, අපි බලාගෙන ඉන්නවාද දෙවියන් වහන්සේ ඇවිල්ලා ඔබටත් මටත් විරුද්ධව තදින් ක්‍රියා කරන්නට? අපි බලන් ඉන්නවාද? එහෙම නැත්නම් අපේ හදවත් අපි උන්වහන්සේ ඉදිරියේ ඉරාගෙන අපි කියනවාද, ස්වාමිනී මේ වැරදි මා තුළ තිබෙනවා, මේ අපවිත්‍රකම් මා තුළ තිබෙනවා, මේ අධර්මිෂ්ඨකම් මා තුළ තිබෙනවා, ස්වාමිනී මට සමා වෙන්න, මාව පවිත්‍ර කරන්න. ඒ කියන දේ අපි ඒ ස්ථානයේදී ඉන්නේ. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා උන්වහන්සේට ප්‍රසන්න වෙන්නා වූ ගමනකට ඇතුල් වෙන්න කියලා. උන්වහන්සේගේ ප්‍රතිපත්ති රකින්නා වූ සෙනගක් බවට උන්වහන්සේ බලාගෙන සිටිනවා. අපි එනකන් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන, උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන සෙනගක් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. තෙවනුව 17 පදේ යේසුස් වහන්සේ කියනවා, මගේ මාලිගාව යාඥාවේ ගෘහයක් බවට පත්වෙන්නට ඕනේ කියලා. මේ පදය කියවනකොට මට මතක් වුණේ පුරාණ ගිවිසුමේ කූඩාරම. උන්වහන්සේගේ අභිමුඛය තිබුණා වූ, උන්වහන්සේගේ ශිඛායින අභිමුඛය තිබුණා වූ කූඩාරම, ඒ ශුද්ධ ස්ථානයේ, ඒ ශුද්ධ ස්ථානයේ දේව වචනේ කියනවා, පෑ 24 පුරා සුවඳ දුම් පූජාවක් උන්වහන්සේ වෙතට එසවුණයි කියලා. උන්වහන්සේට ප්‍රසන්න වන දුම් පූජාවක් ඒ ශුද්ධ ස්ථානයේ උන්වහන්සේට එසවුණයි කියලා. මම මුලින්ම කිව්වා වගේ උන්වහන්සේ කියනවා, දේව වචනේ කියනවා, අපේ ශරීරය උන්වහන්සේගේ මාලිගාව කියලා. එසේනම් මේ මාලිගාව තුළ, මේ හදවත නැමැති මාලිගාව තුළ සුවඳ දුම් පූජාවක් දවසකට පෑ 24ක් තුරා නැගෙන්නට ඕනේ. හලෙලූයා. පාවුදුතුමා පළවෙනි තෙසලෝනි පොතේ 5:17 පදය කියනවා, අපි නොකඩවා නොනිමා යාඥා කරන්නට ඕනේ කියලා. මෙතන පාවුදුතුමා මං හිතන්නේ කියන්නේ අපි පෑ 24ක් තිස්සේ දණින් ඉන්න ඕනේ කියලා නෙවෙයි කියන්නේ. නමුත් පාවුදුතුමා අපිට මෙහෙන් ඒත්තු ගන්නවන්නේ හදන්නේ, ආත්මයන්න් වහන්සේ තුල, ආත්මයන්න් වහන්සේ සමග දිනපතා නිරතුරුව කතා බහ කරන්නා වූ ජීවිතයක් පිළිබඳවයි. මම විශ්වාස කරනවා පාවුදුතුමා කතා කරන්නේ යාඥාවට බර වුණු, යාඥාවට කැප වුණු දෙවියන් වහන්සේ සමග ළඟින් ආශ්‍රය කරන්නා වූ ගමනක් පිළිබඳවයි පාවුදුතුමා කතා කරන්නේ. මගේ මාලිගාව යාඥාවේ ගෘහයක් වෙන්නට ඕනේ කියයි යේසුස් වහන්සේ කියනවා මේ උදෑසන. එසේනම් ඔබගේත් මගේ ජීවිතය යාඥාවේ ජීවිතයකට කැප වෙන්නට ඕනේ. අපේ යාඥාවන් සියල්ලම අවාසනාවකට අප වෙනුවෙනුයි අපි කරන්නේ. අපේ ජීවිතය වටා ගොඩනැගුණු යාඥාවන් තමයි අපි කරන්නේ. අපි හැමතිස්සෙම කියන්නේ, ස්වාමිනී මගේ මේ දේ කරන්න, ස්වාමිනී මගේ මේ දේට ඔබ වහන්සේ උපකාර කරන්න, මගේ අරකාර රාමට උපකාර කරන්න, මට මේ දේ ලබලා දෙන්න ස්වාමිනී, මේ මුදල ගෙනල්ලා දෙන්න, මේ ප්‍රශ්නේ විසඳන්න, අර ප්‍රශ්නේ විසඳන්න කියලා, ස්වාමිනී මගේ රාජ්‍ය ගොඩනගන්න කියලා. සමහරක් වෙලාවට මම අහලා තියෙනවා ඇතැම් අය කියනවා, මම දින 40ක් යාඥා කළා, මගේ ඒ ප්‍රශ්නේ, මගේ ජීවිතයේ තිබුණ ප්‍රශ්නේ වෙනුවෙන් යාඥා කෙරුවා, දෙවියන් වහන්සේ
මට පිළිතුරක් සැපවා කියලා. හලෙලූය. දෙවියන් වහන්සේ අපිට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ. ආමෙන්. නමුත් අපේ ආත්මික ගමන වෙනුවෙන් ඔබත් මමත් දින 40ක් යාඥා කරන්න, දින 40ක් නිරාහාරව ඉඳලා යාඥා කරන්න සූදානම්ද? අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මොරගසමින් කියන්න ලෑසිද? ස්වාමිනී, මට ඔබ වහන්සේගේ අභිමුඛය තව තවත් ඕනේ කියලා. ස්වාමිනී, මං පිපාසෙන් ඉන්නේ ඔබ වහන්සේගේ අභිමුඛයට කියන යාඥාවන් කෝ? මේ යාඥාවන් වලට කුමක්ද වෙලා තිබෙන්නේ? ස්වාමිනී, ඔබ වහන්සේ පමණයි මට සෑහෙන්නේ කියන යාඥාවන් කෝ? පියාණෙනි, ඔබ වහන්සේ මාත් සමග යන්නේ නැත්නම් මම මෙතනින් ඉදිරියට යන්නේ නැහැ කියනා වූ යාඥාවන් වලට කුමක්ද වෙලා තිබෙන්නේ? පියාණෙනි, ඔබට ප්‍රසන්න වන ජීවිතයක් මට ගොඩනගන්න ඕනේ කියන යාඥාවන් කෝ? දාවිත්තුමා කියන්නේ, එක් දෙයක් මම සොයමි. එක් දෙයක් මම සොයමි. මගේ ජීවිතාන්තය දක්වා මම උන්වහන්සේගේ මාලිගාවේ ජීවත් වෙන්න ඕනේ. එවැනි යාඥාවන් කෝ අපේ ජීවිතවල? අපේ යාඥාවන් සීමා වෙන්නේ ලිස්ට් එකකට. අපි උදේ නැගිටලා දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා කියනවා, රයිට්, මම විනාඩි 20ක් යාඥා කිරුවා, දැන් ඒ ලිස්ට් එකත් හරි. එහෙම නැත්නම් මම පැය භාගයක් යාඥා කිරුවා, හරි, මම ගොඩ දැන් මගේ දවසේ ඉතුරු වැඩ කටයුතු කරගෙන යන්නම් කියලා. කියලා අපිට සතුටු වෙන්නට පුළුවන්. අපි යාඥාවන් සීමා කරන්නේ අපේ ප්‍රෝග්‍රෑම් වලට විතරයි. ප්‍රෝග්‍රෑම් එකක් තියෙනකොට අපි එකතු වෙලා කියනවා, රයිට්, අපි මේක වෙනුවෙන් යාඥා කරමු කියලා. දවස් 5ක් නැත්නම් දවස් 7ක් නැත්නම් දවස් 10ක් තියලා අපි යාඥා කරනවා. නමුත් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේ උදෑසන අපව කැඳවන්නේ ඊට වඩා ගැඹුරත්වයට යන්නා වූ යාඥාවකටයි. හලෙලූයා. උන්වහන්සේ කියනවා, මගේ මාලිගාව යාඥාවේ ගෘහයක් වෙන්නට ඕනේ කියලා. එසේනම් මේ මාලිගාව, මගේ මාලිගාව යාඥාවේ ගෘහයක් වෙන්නට ඕනේ. ලෙනාඩ් රේවන් හිල් කියන පුද්ගලයා කියනවා, ඕනෑම කෙනෙක් තමන්ගේ යාඥා ජීවිතයට වඩා උසස් වෙන්නේ නැහැ කියලා. පැහැදිලිද? තමන් යාඥා කරන්නේ කොපමණද, ඒ තරමට තමයි තමන් උසස් වෙන්නේ. යාඥා කරන්නේ නැති පූජකවරයෙක් සෙල්ලම් කරනවයි කියලායි ඔහු කියන්නේ. යාඥා කරන්නේ නැති ඇදහිලිවන්තයා දෙවියන් වහන්සේකින් ඈත් වෙනවයි කියලා කියනවා. සලසුම් යොදන අය ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ ඉදිරියේ පපුව ඉරා ගන්න සෙනඟ නැහැ. ගෙවීම් කරන අය ඉන්නවා. සෙල්ලම් කරන්න හුඟක් කට්ටිය ඉන්නවා. නමුත් යාඥා කරන කට්ටිය නැහැ. ගීතිකා කියන අය ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේව අල්ලගන්න කවුරුත් නැහැ. පාස්ටර්ලා ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේත් එක්ක පොරබදින අය නැහැ. බිය තියෙන සෙනඟ ඉන්නවා. නමුත් කඳුලෙන් යාඥා කරන අය නැහැ. හැකියාව තිබුණත් ලැබියාව නැහැ. සහෝදරයා, සහෝදරිය, යාඥාව කියන දේ හටගන්නේ සැලසුමකින් නෙවෙයි, ප්‍රෝග්‍රෑම් එකකින් නෙවෙයි. යාඥාව කියන දේ හටගන්නේ, යාඥාව කියන දේ උපත ලබන්නේ ඒ ලැදියාව කියන ස්ථානයෙන්. අපි ලැදියාවෙන් යමක් කරනවාද? උන්වහන්සේ ඒ දෙයට ආශිර්වාද කරනවා. අපේ ජීවිතයේ බලය හීන වෙන්නට යනවා ඒ ආඥාව කියන දේ නැත්තම්. අපිට කර කියා ගන්න බැරි දෙයක්
අපිට යමක් කර කියාගන්න බැරි වෙනවා. අපිට යාඥාව කියන දේ නැත්තම් යක්ෂයා අපිට කරන්න යන දේ ඉදිරියේ අපි බෙලහීන වෙන්නට යනවා, අපි ලැජ්ජා වෙන්නට යනවා. අපි යාඥාවේ ජීවිතයකට ඇතුල් වුණ නැත්තම් අපේ ඇදහිල්ලේ ගමන ලුණු නැති ආහාර වේලක් යන්නට යනවා. ඒ යාඥාව කියන පදනම නැත්තම් අපි යාඥාව කියන දෙයින් අපේ ස්වාමීන් වහන්සේව හඳුනාගත්තේ නැත්තම් අපි දෙවියන් වහන්සේ කවුරුන්ද කියන දේ හොයාගත්තේ නැත්තම් දෙවියන් වහන්සේ අපට කියන්නට යනවා, මං නුඹව දන්නේ නැහැයි කියලා. සහෝදරය සහෝදරිය, යාඥාවේ වැදගත්කම ගැන මට කියන්නට තව බෑ. ඒ වැදගත්කම ඒත්තු ගන්නට ඕනේ ඔබයි මායි. ශුද්ධාත්මයන් වහන්සේට අපි ඉඩ හරින්නට ඕනේ මේ යාඥාවේ ජීවිතය අපතුල ගොඩනගන්නට. මොන පොතකින්වත් අපිට ඒ දේ ඉගෙන ගන්නට බෑ. මොන පන්තියට ගියත් අපිට යාඥාව කියන දේ ඉගෙන ගන්නට බෑ. අපිට යාඥාව කියන දේ ඉගෙන ගන්න පුළුවන් උන්වහන්සේගේ අභිමුඛයේ ඉඳීම තුලින් පමණයි. ආමෙන්. මොන සිස්ටම් එකක්වත් අපිට ඉගෙන ගන්න බෑ. පොත්පත් කියවන්න යාඥාව පිළිබඳව ඒක හොඳයි ඒක වැරදි කියලා කියන්නේ නැහැ. නමුත් අපි යාඥාවෙන් ඒ දේ අත්දකින්නේ නැත්තම් මොන පොතක් කියවවත් මොන පන්තියක හිටියත් අපේ යාඥාව කිසිම තේරුමක් නැති යාඥාවක් වෙනවා. අපි 17 වෙනි පදය නැවතත් පොඩ්ඩක් කියවමු. උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේ, මාගේ ගෘහය සියලු ජාතීන්ට යාඥා ගෘහයකයි කියනු ලබන්නේ යයි ලියා තිබෙනවා නොවේද? ආමෙන්. සියලුම ජාතීන්ට යාඥා ගෘහයක් කියලා කියනවා දේව වචනේ. අපි යේසුස් වහන්සේගේ හඬට ඇහුම්කම් දෙනකොට මම විශ්වාස කරනවා යේසුස් වහන්සේ අපේ හදවත්වල මේ දේශය වෙනුවෙන්, දේශයන් වෙනුවෙන් වේදනාවක්, කැක්කුමක්, බරක් දර්ශනයක් දෙන්නට යනවයි කියලා. අපි සභාවක් හැටියට කතා කරනවා. අපි හැමතිස්සෙම කතා කරන දෙයක් තමයි අපි මේ දේශයට පිබිදීමක් අරන් එන්න ඕනේ කියලා. ඔබ ඒ විශ්වාස කරනවද? මේ දේශයට පිබිදීමක් අවශ්‍යයි. හලෙලූයා. එසේනම් ඔබටත් මටත් වගකීමක් තියෙනවා. මේ යාඥා ගෘහය දේශයන් උදෙසා කැපුණා වූ යාඥා ගෘහයක් බවට පත් කරන්නට. අපි එසේ කෙරුවේ නැත්තම් අපේ පරම්පරාවේ මේ දේශයේ වෙනස් වීමක් අපිට දකින්නට බෑ. සහෝදරය සහෝදරිය, පිබිදීම් ඕනෑම පිබිදීමක් දිහා අපි බැලුවොත් එය පටන් ගත්තේ සභාවක ඉන්න සෙනගට ආශ්වාදයක් දෙන ප්‍රෝග්‍රෑම් එකකින් නෙවෙයි. ඕනෑම පිබිදීමක් දිහා බැලුවොත් ඒ පිබිදීමක් පටන් ගත්තේ දෙවියන් වහන්සේ ඉදිරියේ පපුව ඉරාගෙන හදවත බිඳගෙන යාඥා කරා වූ සෙනගක් නිසා. දෙවනි ගීතාවලියේ 8 පදයේ මෙහෙම කියනවා, මාගෙන් ඉල්ලව එවිට නුඹේ උරුමයට ජාතින්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. ආමෙන්. අපිට ඇත්තටම මේ දේශයේ පිබිදීමක් දකින්නට ඕනේද? අපිට ඇත්තටම ඕනකම තියෙනවද යේසුස් වහන්සේ වෙනුවෙන් මේ දේශය දිනා ගන්නට? අපිට ඇත්තටම ඕනකමක් තියෙනවද මේ දේශයේ ඒ අන්ධකාර බලකොටු විනාශ වෙලා යනවා දකින්නට? අපිට ඇත්තටම ඕනකමක් තියෙනවද අපි යන්නා වූ ස්ථානයන්වල වේදනාව නෙවෙයි සතුට, බිඳුනුකම නෙවෙයි නමුත් සුවය, බලාපොරොත්තුවක් නැතිකම නෙවෙයි බලාපොරොත්තුවක් තියෙන්නට? ඇත්තටම අපිට මේ දේ දකින්නට ඕනේද? ඒ දේ ඕනේ නම් දෙවියන් වහන්සේ ඔබවත් මාවත් මේ උදෑසන කැඳවනවා යාඥාවේ ජීවිතයකට.
උන්වහන්සේ අපට ආරාධනා කරනවා මේ උදෑසන ආරාධනා කළා කියනවා කියනවා එන්න මගේ ඉදිරියේ පොරබදින්න මම බලවත් දෙයක් නුඹලා මැද්‍ය කරන්නම් කියලා මේ උදෑසන ඔබත් මාත් සූදානන්ද දෙවියන් වහන්සේ ඉදිරියේ ගිහිලා ස්වාමිනී මාව ඔබගේ ගින්නෙන් අවුලවන්න මගේ ජීවිතේ යමක් කරන්න මේ දේශයේ යමක් කරන්න ස්වාමිනී මේ දේශය අපට දෙන්න මේ දේශය මට දෙන්න කියලා යාඥා කරන්න ඔබත් මමත් සූදානන්ද මම ඔබට අභියෝග කරන්න කැමති ඔබ මේ දේ කරන්න සූදානන්ද මේ උදෑසන ඔබ බය නැතුව එඩිතරව දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා කියන්න සූදානන්ද ස්වාමිනී මේ දේශය මට දෙන්න මේ දේශය අපිට දෙන්න කියලා ඔබ බය නැතුව දෙවියන් වහන්සේගේ ඉදිරියට ගිහිල්ලා කියන්න සූදානන්ද ස්වාමිනී මේ දේශයේ වෙනස් වීමක් මම දකින්නට ඕනේ එහෙම නැත්නම් ඔබට ඕනේ ආයිත් ගෙදර ගිහිල්ලා අනේ ස්වාමිනී මට මේ රුපියල් 10000 දෙන්න අනේ ස්වාමිනී මේ ලයිට් බල්බ් එක ගිහිල්ලා මට අර ප්‍රශ්නේ තියෙනවා මගේ එහා පැත්තේ ඉන්න අංකල් මගේ ගෙදරට කුණු දානවා ඒ ප්‍රශ්නේ ගැනද අපි යාඥා කරන්න යන්නේ එහෙම නැත්නම් අපි දාවිත්තුමා යාඥා කරපු ආකාරයට අපි කියනද ස්වාමිනී ඔබේ අභිමුඛය මට දෙන්න ඔබේ අභිමුඛය මට ඕනේ ස්වාමිනී මේ දේශය වෙනස් කරන්න කියලා එක් පුද්ගලයෙක්ගෙන් ඒ දේ හටගන්න පුළුවන් අප මැද්දේ ඉන්නවා පාස්ටර් කෝල්ටන් අපි දන්නවා දෙවියන් වහන්සේ එතුමාව භාවිත කරපු ආකාරය නමුත් අපි දන්නවා ඔහු උන්වහන්සේ කෙරෙහි බලා සිටියා බලා සිටමින් උන්වහන්සේගෙන් දර්ශනයක් ලැබුවා ලැබුවෙන් පස්සේ ඇදහිල්ලෙන් උන්වහන්සේගේ ගින්න සමග එළියට බැස්සා බහැලා විශ්වාසවන්තව දෙවියන් වහන්සේට විශ්වාසවන්තව හිටියා ඒ දර්ශනය සම්පූර්ණ වෙනකන් මට ඔබ ගැන අද කියන්නට දන්නේ නැහැ නමුත් මගේ හදවත කියන්නේ මේ දේශය දිනන්නට ඕනේ මේ දේශයේ පිබිදීමක් අපි දකින්නට ඕනේ අපේ සභාවන් තුළ පිබිදීමක් අපි දකින්නට ඕනේ වෙනසක් දකින්නට ඕනේ වෙනසක් අපි අත්විඳින්නට ඕනේ කියලා මගේ හදවත කියනවා චාල්ස් වෙස්ලි කියන පුද්ගලයා කියන්නේ ගින්නක් අල්ලගන්න උන්වහන්සේට ඉඩ හරින්න තමන්ව ගින්නෙන් අවුලවන්න එසේ වුවොත් චාස් වෙස්ලි කියන්නේ සතපුම් ගානක් තිස්සේ සෙනග එන්නට යනවා ඒ ගින්න අත්දකින්න කියලා මේ උදෑසන ඔබ සූදානන්ද ඔබ කැමැත්තෙන් සිටිනවාද ඔබේ හදවතේ කියනවාද ඔව් ස්වාමිනී ඒ ගින්න මට ඕනේ ඒ ගින්නෙන් මාව අවුලවන්න ඔබ සූදානන්ද දෙවියන් වහන්සේට ඉඩ හරින්න ඔබ සූදානන්ද ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ හරින්න ඔබ තුල ඒ ගින්න අවුලවන්න ගින්නක් විශාල ගින්නක් හැටියට පත් වෙන්නේ ඒ යාඥාව කියන හොලඟෙන් ඒ ගින්න හට ගන්නට යන්නේ අද ඔබත් මමත් තීරණයක් ගත්තොත් ස්වාමිනී මාගේ මේ මාලිගාව යාඥාවේ ගෘහයක් බවට පත් කරනවායි කියා ඔබ කියනවාද මේ උදෑසන ස්වාමිනී මාව වෙනස් කරන්න ඔබ කියනවාද ස්වාමිනී මම යන මේ ආකාරය වෙනස් කරන්න ස්වාමිනී මට තවදුරටත් යන්න බෑ ඔබ එසේ කියනවනම් ශුද්ධාත්මයන් වහන්සේ සිටිනවා ඔබටත් මටත් උපකාර කරන්නට අපි සියලු දෙනාම ඇස් වසා ගනිමු හිස් නමා ගනිමු